සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම කුෂාණී කෞශල්‍ය ප්‍රථමේ නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත මේ අපනයන ගැටලු විසඳීමට ජනපතිගේ අවධානය ලෝකයේ ජයගත හැකි මඟ තාක්ෂණ දැනුමයි ශිල්ප දැනුම තියෙන ක්‍රම කණ්ඩායමක ධීවර යාත්‍රාවෙන් ප්‍රංශයට ගිය ශ්‍රී ලාංකිකයින් අද දිවයිනට ඉරානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 27ක් මරුට තේ අපනයනයේදී මතුව ඇති ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තේ කර්මාන්තයේ ආශ්‍රිත ගැටලු වර්ධනය කර විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා කමිටුවක්ද පත් කර තිබෙනවා. තේකර්මාන්තයේ නියුතු ශ්‍රමිකයින්ගේ වැටුප් ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. තේකර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති කෙටි කාලීන හා දිගු කාලීන ගැටලු පිළිබඳ අධ්‍යයනය කර විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි HMP හිටිසේකර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් JA රංජිත්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් RPR රාජපක්ෂ භාණ්ඩාගාර ලේකම් RHS සමරතුංග තේමණ්ඩලයේ සභාපති WLP විජේවර්ධන කම්කරු කොමසාරිස් ජෙනරාල් ජේ විමලවීරයන මහත්තුරුන් සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ශ්‍රී ලංකා තේ කර්මාන්ත හිමියන්ගේ සංගමය ශ්‍රී ලංකා තැරැව්කරුවන්ගේ සංගමය තේ අපනයනකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් සමාජිකයින් මෙම කමිටුවට ඇතුළත් මසක් ඇතුළත අදාළ කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය. තාක්ෂණික සහ ශිල්පීය දැනුම සහිත පිරිසක් බෙහෙ කිරීම තුළින් ලෝකයේ ජයගත හැකි බව අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය විරුද්ධ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. විශ්වෝදා විද්‍යාලය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 100ක් වැය කර තිබෙනවා. ඩිජිටල් පන්ති කාමරයක් ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙය සමන්විතයි. භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මිහිදී උදා කර දී තිබෙනවා. එදා තිබුණේ ඇගලුම් කර්මාන්තය. එදා අපි විදේශ ආයෝජන ගෙනාවේ ලංකාවේ ශ්‍රමය දිහා අදු වේතන ලබන රටක් ඇති. අද අපිට ඒව තරම් කරන්න බෑ. බංගලාදේශයට යන්න, මියන්මාවට යන්න, පකිස්තානයේ ඉන්දියාවේ උතුරට යන්න අපිට වඩා අඩු වේතන ලැබෙන. අපි කොහොමද ලෝක පෙළඳර පොළට යන්නේ? අපි කොහොමද තරම් කරන්නේ? ඒ වගා කරේ ලංකාවයි ඉන්දියාවයි විතරයි. අද රටවල් 10ක 15ක 20ක තේ වගා කර. එහෙනම් අපි ඉදිරියට යනවා නම් මේ පොඩි ලංකාව ගෙනියන්න පුළුවන් තාක්ෂණ දැනුමයි ශිල්ප දැනුම තියෙන ශ්‍රම කණ්ඩායමක් එක්ක. මේ වැඩ කටයුතු තමයි අද අධ්‍යාපන ක්‍රමයෙන් ඇති කරන්න තියෙන්නේ. අමාත්‍ය අඛිල විරාජ් කාර්යව සම්මතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. නීති විරෝධී ලෙස දීවර යාත්‍රාවකින් ප්‍රංශයට ගිය ශ්‍රී ලාංකිකයන් 72 දෙනෙකු අද මෙරටට රැගෙන යෑමට නියමිතයි. ප්‍රංශයට අයත් ගුවන් යානයකින් ඔවුන් මෙරටට රැගෙන එන බවයි දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් කල්යාණි හේවාපතිරණ මහත්මිය ප්‍රකාශ කළේ. මීගමුව ධීවර වරායෙන් පසුගිය ජනවාරි මාසයේ පිටත්ව ගිය මෙම පුද්ගලයින් බහුදින ධීවර යාත්‍රාවක් මගින් ප්‍රංශයේ රියුනියන් දූපතට ගොස් තිබෙනවා. එරට බලධාරීන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කළා. එම පිරිස අතර කාන්තාවන් 8 දෙනෙකු සහ ළමයින් 5 දෙනෙකු වෙනවා. බහුදින ධීවර යාත්‍රාව හලාවත ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයෙකුට අයත් වූවක්. එහෙත් ඔහුගේ අනුදැනුමකින් තොරව ධීවර යාත්‍රාවේ නියමුවා මෙම ජාවාරම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ධීවර යාත්‍රාවේ හිමිකරු මිගමුව පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා. මේක ඇත්තටම මිනිස් ජාවාරම් කරුවෝ කරන ජාවාරමක්. විශාල වශයෙන් මුදල් එහාට මෙහාට වෙන ව්‍යාපාරයක්. මේ යාත්‍රාවේ හිමිකරුවාගේ කිසිදු අනුදැනුමකින් තොරව මේ කාර්ය මණ්ඩලය තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. තරවකරුවන් සමග එකතු වෙලා අත්‍රාවට පටවගත්තු 72 දෙනාගෙන් විශාල මුදලක් මේ මිනිස් ජාවාරම් කරුවෝ අරගෙන තියෙනවා. තරවකරුවෝ මවන සුරංගනා ලෝකවලට රැවටිලා කවුරු හරි මේ ප්‍රංශයට යාමට බලාපොරොත්තු වෙන නම් ඒක කරන්න එපා. ඒක තනිකර බොරුවක්. ඉතාමත්ම අවදානම් මෝදු ගමනකින් පස්සේ තමයි රියුනියන් කියන දූපතට අරගෙන යන්නේ. මේ දූපතට ගෙනිච්චට පස්සේ සරණාගත කඳවුරක තමයි ඕගොල්ලෝ නවත්තලා තියන්නේ. ආගමන විගමන පනත යටතේ වගේම දේවරාජා සම්පත් පනත යටතේ ඔබ වැඩිකරුව වෙනවා.
නායම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා මෙම ව්‍යාපෘතියේ පළමු අධීර යටතේ නායාමේ අදී අවදානම් සහිත ස්ථාන 27ක් ආවරණය කරනවා දෙවන අධීරයේදී උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි අවදානම් සහිත ස්ථාන 20ක් ඇතුළු නායාමේ අදී අවදානම් සහිත ස්ථාන 120ක් හඳුනා ගැනීමට නියමිතයි अमेरिका डॉलर मिलियन 110ක ආයෝජනයක් සහිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කරනවා එම වරාය වාණිජ වරායක් ලෙස වැඩි දියුණු කිරීම තුළින් උතුරු ප්‍රදේශයේ වෙළඳ කටයුතු ප්‍රවර්ධනයට ලබා ගත හැකි දායකත්වයේ කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබෙනවා එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම යටිතල පහසුකම් සහ අනෙකුත් උපයෝගීතා පහසුකම් සැලසීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ භූකම්පන සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ විද්‍යාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමට පැවරෙනවා. ඒ අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශවලට අනුවයි. එම කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 383ක මුදලකට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරනවා. අදාළ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය පත්කළ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත රුපියල් මිලියන 354ක මුදලකට ලබා දීම සිදු කරනවා. මාතර හක්මන මාර්ගයේ පළමු කිලෝමීටර් 2ක කොටස පුළුල් කර වැඩි දියුණු කරනවා. එම මාර්ගයේ කිලෝමීටර් 24ක කොටස පුළුල් කෙරුණද විවිධ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් මෙම කොටසේ කටයුතු ප්‍රමාද වුණා. රුපියල් මිලියන 869ක පිරිවැයක් දරමින් එම මාර්ග කොටස සංවර්ධනය කිරීමට නියමිතයි. මහ බැංකුව බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අමාත්‍ය රවි කරුණානායක මහතා අද දිනේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවකල කැඳවීමකට අනුවයි අමාත්‍යවරයා මෙසේ පැමිණියේ. පැය දෙකක පමණ කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ ප්‍රධානි අර්ජුන් ඇලෝසියස් මහතාද පෙරේදා දිනේදී අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශ ලබා දුන්නා. කටුගස් හින්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. महानुवर सिट रिकिल गस्कट दिसट धावने वु मोटर अते कोई मेसे अनतुरट लक्कुने मध्यम खदुकरे नेगनहिर बैवं प्रदेशे पावतिन अधिक मेदुम हेतुवेन रतवाहन धावने दे बादायल वीति बिनवा सवस्काले एदहलेन अधिक वर्षाव हेतुवेन मार्के लिसन सिलु सुभावयात्त पावतिनवा मोटर अते कटुकसिन प्रदेशे दे प्रपाते कट पेरली एति आतर बर्पतल तुवार ले बूद्ध दिना महानुवर लोहलत एतुलात किरुना අධික මීදුම හේතුවෙන් දහවල් කාලයේදීද මධ්‍යම කදුකරේ රතවාහන දහවනේදී ප්‍රධාන ලාම්පු දල්වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ආලයන සීමා කිරීමට රජයේගත් තීරණ හේතුවෙන් රුපියල අවප්‍රමාණීය වීම සීමා වී ඇති බව අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පවසනවා. ආලයන සීමා කරනවා සේම අපනයන වේගවත් කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. රජයේ සෑහෙන පියවර ගත්ත මේ ආනයනයේ සීමා කරන් ඒක නිසා ඒ ආනයන සීමාව වෙච්ච නිසා තමයි රුපියල අවප්‍රමාණීය වීම නතර වෙලා තියෙන්නේ. කරන්න ඕනේ ආනයන සීමාව වගේම අපනයනය වේගවත් කිරීම. නවෝත්පාදනයෙන් සහ සංචාරක ව්‍යාපාරයෙන් අපිට ඉදිරි ආදායම් හොයා ගන්න පුළුවන් නම් රටට මේ රුපියල දිගු කාලිනව පාලනය කරගන්න පුළුවන්. සහසක්තුරු හරිත පුරවර යටතේ කලුතුරු පැවති රුක් රෝපණ වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. නාගරික සංවර්ධන අධිකාරිය වැඩසටහන ක්‍රියාත්මක කරනවා. 2025 වසර වන විට පැල මිලියනයක් රෝපණය කිරීම අරමුණයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ එකම අරමුණ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජාතික ආණ්ඩුව කියන කාරණය තුළ අපේ පක්ෂය බලන්නේ ආණ්ඩුව ශක්තිමත් කර ගැනීම කියන කාරණය තුළ. විශේෂයෙන් ආණ්ඩුව ශක්තිමත් වෙනවට අනිත් කණ්ඩායමවත් කැමති නැහැ. මේ ඇමතිකම් වැඩි කර ගන්නවා වගේ තියෙන පහළ කාරණාවලටවත් මේ ජාතික ආණ්ඩුව හදනවට තමයි අපි කැමති නැත්තේ. හැබැයි ආණ්ඩුව ශක්තිමත් කර ගැනීම කියන කාරණේදී අපේ පක්ෂයේ මතයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. අපි පළාත් සභා මැතිවරණ වලට අපි බය නැහැ.
අවුරුද්දේ මුල මාසයේ එක පළාත් සභාවක් අග මාසයේ තව පළාත් සභාවක් ආයේ ඊළඟ අවුරුද්දේ තව පළාත් සභාවක් තමාගේ දේශපාලන බලය රැක ගැනීම පිණිස පළාත් සභාව හිතන හිතන විදිහට තියමින් මුළු පළාත් සභාව ක්‍රමයේම බහුබූතයක් අවුල් ජාලාවක් බවට පත් කරවේ පහුගිය ආණ්ඩුව ඒ නිසා අපිට අවශ්‍යයි සියලු පළාත් සභා එකම දවසක එකම දිනයක මේ රට තුල තියන්න පහුගිය කැබිනට් එකේ මේක සාකච්ඡා වුණා එතනදී විශේෂ බාර අමාත්‍යවරයා හැටියට වජිරාභය වර්ධන මහත්මයාගේ මේ පණිවිඩ තියෙන පොඩි පොඩි අඩුපාඩු ටික සකස් කරලා වහාම පාර්ලිමේන්තුවට දාලා අපි මේක මැයි හෝ මේ ජූනි ජූලි වෙනකොට අපි මේක කරනවා අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවටගත් ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක විදුහල්පතිනිය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පාසලේ පළමු ශ්‍රේණියට සිසුවියක ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගන්න අවස්ථාවේදී අල්ලස් හෝ දෝෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් අදාළ විදුහල්පතිනිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ. සැකකාර විදුහල්පතිනිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. මර්දාන ප්‍රදේශයේදී සුපිරි මෝටර් රථයක තිබී කේරණ ගංචා කිලෝග්‍රෑම් 68ක් සොයා ගැනුණා. කේරණ ගංචා තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 7 ඉක්මවන බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම මෝටර් රථය මර්දාන මගේ ගුවන් පාලමේ දොරටුවේ ගැටී තිබෙනවා. අනතුරුව කළ සෝදිසි කිරීමකදී කේරණ ගංචා සොයා ගැනුණේ. මෝටර් රථයේ තිබූ පාර්සල් කිහිපයක් අසල තිබූ ත්‍රිරෝදයක් මගින් රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා. එමෙන්ම මෝටර් රථයේ සිටි සැකකරුවන් කිහිප දෙනෙකුද පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා. මිරිස්ස නගරයේ පිහිටි නිල් තල්මසුන් නැරඹීමේ මධ්‍යස්ථානයේ දින 12ක් තුල රුපියල් කෝටි 3කට වැඩි ආදායමක් උපයා තිබෙනවා. සංචාරක හා වනජීවී අමාත්‍යාංශයේ මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරනවා. ලෝකයේ වෙසෙන විශාලතම ශීරපායි සත්වයා වන්නේ නිල් තල්මසයි. ශ්‍රී ලංකාවේ මිරිස්ස නගරයේ ආශ්‍රිත ප්‍රදේශය නිල් තල්මසුන් ලෝකයෙන්ම කෙටි වේලාවක් තුළ නැරඹිය හැකි ස්ථානයක් බවට පත්ව තිබෙනවා. මේ මාසයේ පළමු වනදා සිට 12 වනදා දක්වා එම මධ්‍යස්ථානයේ ආදායම රුපියල් කෝටි 3 ඉක්මවා තිබෙනවා. මෙම කර්මාන්තයේ දියුණු කිරීමට අදාළ වැඩපිළිවෙළ රජය මගින් හඳුන්වා දීමත් සමගයි මෙම ප්‍රගතිය අත්කරගෙන තිබෙන්නේ. රජය සංවර්ධනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් මෙය නව අවස්ථාවක් බවයි වනජීවී අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. උතුරු පළාතේ විනාශ වී ගිය කර්මාන්ත යලි නගා සිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. උතුරේ සංචාරයක නිරත වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. උතුරු පළාතේ කර්මාන්ත නගා සිටවීම පිළිබඳ සොයා බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා එහි සංචාරයක නිරත වුණා. නව කර්මාන්ත ආරම්භ කිරීමෙන් තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවට විසඳුම් ලබා දීම අරමුණයි. පරන්තන් රසායනික කම්හල, මන්නාරම ලුණුලේවාය හා කංකසන්තුරේ සිමෙන්ති කම්හල නිරීක්ෂණය කිරීමටද බුද්ධික පතිරණ මහතා කටයුතු කළා. මම කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව, පරන්තන් රසායන කම්හල, ඒ වගේම මාන්තයි ලුණුලේවාය මන්නාරම එලිෆන්ට් පාස් ලුණුලේවාය අලිමංකඩ ප්‍රදේශයේ මොන ආකාරයෙන්ද අපි ජාතික ආර්ථිකයට ශක්තියක් වෙන විදිහට ගොඩනගා ගන්න. අපේ යුතුකමක් තියෙනවා ජනතාවගේ නිලධාරීන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන. ඒ නිසා රුපියල් ලක්ෂ 662ක් වැය කරමින් ඉදිකළ නුවරඑළියේ ගල්කඩ පහන පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කෙරුණා. ලෝක බැංකු ආධාර යටතේ එය ක්‍රියාත්මක කෙරුණේ. පානීය ජල සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ලෝක බැංකු ආධාර ව්‍යාපෘතිය යටතේ ගල්කඩ පහන පානීය ජල යෝජනා ක්‍රමය ඉදිකෙරුණා. ප්‍රදේශයේ පවුල් 400කගේ පමණ පානීය ජල ගැටලුවට මෙමගින් විසඳුම් හිමිවනවා. රාගල පානීය ජල යෝජනා ක්‍රමයේ දිගුවක් ලෙසයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජල යෝජනා ක්‍රමය විවෘත කෙරුණා. මේ අතර වලපනේ කන්දෑය ප්‍රදේශයේ ඉදිකළ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදේශයේ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරී කාර්යාල මෙහි පිහිටුවා තිබෙනවා. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 2ක්.
ගම්පෙරළි හරහා අපි මේ මාස 4 5 6 ඇතුළත අපි මේ ගමේ වැරටිය කරන්න අති විශාල මුදල් ප්‍රමාණයක් වල්ලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපි එවනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා රැකිරක්ෂාත් ලබා දෙන්න. එම නිසා අපි ගම් මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ, පළාත් මට්ටමේ අපි ඉතාමත්ම ශනිකව පාක්ෂිකයන් ළඟට ගිහිල්ලා මේ රටේ පොදු මහජනතාවට කතා කරලා ඔවුන්ගේ කැමැත්ත, ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට අපි යන්ත්‍රණයක් හදන්න අවශ්‍යයි. බෙන්තොට දෙද්දුව දෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 27ක්. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම බහුකාර්ය ගොඩනැගිල්ල ඉදි කෙරුණා. එය ජනතා අයිතියටපත් කෙරුණේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. රැස්වීම් ශාලාවක්, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරී කාර්යාල මෙහි පිහිටුවා තිබෙනවා. ජනතාවට එකම ස්ථානයකින් සේවා සපයා ගැනීමට මෙමගින් අවස්ථාව උදා වෙනවා. ග්‍රාමාත්‍යවරයා සංචාරක ව්‍යාපාරය පිළිබඳ කතා කරනකොට එතුමා කියනවා අපේ තියෙන පළවෙනිම ඉලක්කය තමයි දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය පටන් ගැනීම. දැන් මේ වෙනකොට සියලුම ඉඩම් අත්පත් කරගෙන වන්දිත් ගෙවලා ඉවරයි. දැන් කියන්නේ අපිට වැඩ කටයුතු පටන් ගන්න දවස තියෙන්නේ. එතකොට ගෝල්ෆ් කෝස් එක එනවා, රේස් කෝස් එකක් එනවා, අලුත් හෝටල් එනවා, සංචාරක කලාපේ වැඩි දියුණුවනාම විවිධ ක්‍රම වලින් ආදායම් ඇති වෙයි. ඍජු රැසියා 10000ක් නිර්මාණය වෙයි. මේ පරිවර්තනය අපි ඇති කරා. ඒක අපි කරන්න ඉදිරි මාස කීපය ඇතුළත අපි වැඩ කටයුතු ආරම්භ කරනවා. දෙවෙන හරහා සහ දෙවෙන අවත මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය අද දිනේදී ක්‍රමෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ඇතිවිය හැකි. සබරගමුව පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල පසරු දෙකෙන් පසු වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා සහ දිවයින අවත මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය අද දින සිට ක්‍රමයෙන් අඩු වේ බලාපොරොත්තු වෙනවා. වැසි තත්ත්වය සැලකීමේදී අද දිනේදී නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත් ඒවගේම මුලතිව් දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති වේවි. සබරගමුව පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පසරු දෙකෙන් පමණ පසු වැසි හෝ විතුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොත්විල් දක්වා වෙරළට ඔබ් වෙන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ප්‍රදේශවල සුලං ඊශාන දිශාවෙන් හමනවා සාමාන්‍යයෙන් සුලඟේ වේගය කයට කිලෝමීටර් 30ක් 40ක් අතර ගයක් ගන්නවා මන්නාරම සිට කොළඹ හරහා බලපිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ් වෙන මුහුදු ප්‍රදේශවල සුලඟේ වේගය විධිමිට 60 කිලෝමීටර් 50ක් 55ක් දක්වා වැඩි වෙන්න පුළුවන් එවිට එම මුහුදු ප්‍රදේශ විධිමිට රළුවීමේ හැකියාවක් පවතිනවා දිවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සි
දෙකේ සිට අපගේ පෑන් පෑපත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk